අපට මේ රට තුළ සිදුවමින් තියෙන විනාශය ආර්ථිකමය වශයෙන්ද, අධ්‍යාපනික වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද, ආගමික වශයෙන්ද, සෞඛ්‍ය අතින්ද, මිනිස්සුන්ගේ ජීවිත අතින්ද, මේ හැම අතින්ම කඩා වැටුණු ජාතියක් සංස්කෘතික ඝාතනයේ, සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වෙලා ආක්‍රමණික සංක්‍රමණික ලොව භීතියට පත්කරන ඒ මිත්‍යා දෘෂ්ටික බලවේග මතින් සන්නද්ධ වෙච්ච උම්මත්තක අන්තවාදයන් මේ මෞබිම ගිලගනිද්දී සත්‍ය වශයෙන්ම මේ සිදුවෙන ඇත්ත කියන්න අපට ඒ විනාශයට මුහුණ දීම සඳහා මේ ජාතිය මෙහෙවා ගන්න අපට තනි වචනකින් වචන දෙකකින් කියන්නම්. නෝ මනි නෝ මීඩියා. නෝ මනි නෝ මීඩියා. මාධ්‍ය නෑ, සල්ලි නෑ, අන්තිමට සනීපත් නැහැ. කිරේදී අපි මානසිකව දුක් විඳා. එළියට ආපුවාම ශාරීරිකව දුක් විඳිනවා. පැයක් නොනිදා මේ අනතුරෙන් රටගලවා ගැනීම සඳහා අපි කැපවෙද්දී ජාතියේ සතුරන් ලෙසින් මම හිතන්නේ 815 818 සුදුවදි රාජ්‍යයට කත් ඇදපු සිංහලයන් බෙදපු මිනිස්සු අද ජන්මලාභය ලැබලා අපි පුනර්භවය විශ්වාස කරනවානේ. ඒ හතුරුකාම පෑනෙන්ද, දේශපාලන ධාරාවේ සිටමින්ද, විවිධ තලවල ඉඳලා ඇත්ත කතා කරන මිනිස්සුන්ට වේදනාව කැඳෙනවා. ඒ නිසයි අපි මේ සමුළුව කැඳවන්නේ අපට තියෙන එකම මාධ්‍ය මුහුණට මුහුණ මුණගැහිලා ඇත්ත කතා කිරීම පමණයි. සාතිශය බහුතරයක් මාධ්‍ය මේ රටේ තියෙනවා. ඒ මාධ්‍ය වලින් අපිව වෙලාවකට ඔසවා තබනවා. තව වෙලාවකට අපට කිසිදු අවස්ථාවක් නොදී ආමතරමින් අප වෙත නගන චෝදනාවලට උත්තරයක්වත් දෙන්න අවස්ථාවක් නොදී එවැනි මාධ්‍ය භාවිතාවක් තියෙන වෙලාවක විවිධ දේශපාලන හස්තයන් විසින් හසුරුවන 100%ක් නොවුනත් 85% මේ දේශපාලන හස්තයන් සහ විවිධ දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී ඉන්න මාධ්‍ය තුල මේ රටට වෙන ඇත්ත කියාගන්න බැරුව අපි වේදනාවෙන් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්න ගැන දන්නේ නැති මේ ප්‍රශ්න වෙන මානයන්ට ගෙන යාම සඳහා ලෝක තරක ඉදිරිපත් කරන උදවියට ඕන තරම් ගල් පැලෙන තරක ඉදිරිපත් කරන මහා පණ්ඩි වදන් දාලා අර ආචාර්ය මේ ඕන තරම් අවස්ථාව දෙනවා. හැබැයි මේ දුප්පත් අපට මේ ප්‍රශ්නෙන් බැටකන ජනතාව වෙනුවෙන් කැපකිරීම කරපු අපට මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන්නවත් අවස්ථාවක් නැහැ. ඒ නිසා ජූලි 7 අපි තීරණය කෙරුවා මේ රට තියෙන ඉතාම දරුණු ප්‍රදානම් සහගත තැනක එක පැත්තකින් බරපතල විදිහේ දේශපාලන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ දේශපාලන අර්බුදය මොනතරම්ද කිව්වොත් රටේ මිනිස්සු මේ සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේ මිනිස්සු එපා කියලා, මුස්ලිම් මිනිස්සු මුස්ලිම් දේශපාලනඥයන්ට හූ කියනෝ, දෙමළ මිනිස්සු දෙමළ දේශපාලනඥයන්ට හූ කියනෝ, අඩු වැඩි වශයෙන් සිංහල සමාජයේ හෝන් ගහලා මිනිස්සු සමහර තැන්වලදී අවඥාවට ලක් කළා, මෙති ඇමතිවරු එන ඒවා ප්‍රතික්ෂේප කළා, මිනිස්සු සිංහල අයටත් විරෝධය දක්වනවා. අනෙක් පැත්තෙන් තියෙනවා රටේ බරපතල ප්‍රශ්න ගණනාවක් අතරතුර ආර්ථිකය කඩන් වැටිලා ජීවත් වීම පිළිබඳ අදහසක් නැහැ. කොතනද තියෙන්නේ සහනයක්? හැම තැනම ප්‍රශ්න, හැම තැනම රටේ උද්ඝෝෂණ විවිධ දේවල් වලට, පරිසරය සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන්, මේ ආදී වශයෙන් ගත්තහම ප්‍රශ්න ගොඩක. මිනිසුන්ට කොහෙද නිවනක්? ඉතින් මේ මහා ප්‍රශ්න ගොඩක් මැද්දේ මුස්ලිම් ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා පමණක් නෙවෙයි ඔවුන් මෙහි සමාජයේ, මේ මහා සමාජයේ ප්‍රධාන රේඛාවෙන් එක රේඛාවකින් ඒගොල්ල වෙනම සංවිධානය වෙනවා. එතකොට අපි මේ තේමාව මොකද්ද? දැයම එක රොදකට. දැයම කියලා කිව්වේ සිංහලව විතරක් නෙවෙයි. අපි විශ්වාස කරනවා මේ මහ පොළවේ උපන් හැම මිනිසෙකුටම ඒ රටේ උරුමය හිමි. එතකොට ඒ නිසයි අපි දැය කියන වචනේ පාවිච්චි කළේ. මේ මෞබිමේ උපන් හැම කෙනෙකුට, මේක සිංහල, දමිළ, මුස්ලිම්, මේ අන්තවාදයන්ට විරුද්ධ ඕනෑම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි එදාට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න දෙක ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම අපි මේ රට හමුවේ සත්‍ය වෙනුවෙන්ම පෙනී ඉන්න හින්දා, බුදුහාමුදුරුවන්ට පමණක් වග කියන හින්දා, ජීවිත පරිත්‍යාගයෙන් මේ ජාතික ව්‍යාපාරයට කැපවෙන හින්දා රටේ මිනිස්සුන්ට කියන ආදරණීය මිනිස්සුනේ, අපට ස්මග්ලිං වලට, ජාවාරම් වලට, විවිධ අකටයුතුකම් වලට, දේශපාලන හස්තයන් විසින් මෙහෙවන ඇතැම් මුදලාල්ල වෙන්න පුළුවන්, මේ කාගවත් රුපියලක් අපිට ඕනේ නැහැ. මිලියන ගාණක් දුන්නත් අපිට ඕනේ නැහැ.
එනිසා අපි රටේ මිනිස්සුන්ට කියනවා ලෝකේ ඉන්න සිංහල මිනිස්සුන්ට කියනවා දෙමළ මිනිස්සුන්ට කියනවා මේ අන්තවාදයෙන් රට මුදව ගන්න අවංකවම කැමැත්තක් තියෙන සාම්ප්‍රදායික සුදේශික මුස්ලිම් මිනිස්සුන්ට කියනවා මිනිස්සුනි අපිට උදව් කරපල්ලා. ඇයි මේ ඇත්ත කියන්නේ no money no media. එනිසා අපි උත්සාහ කරනවා එදා දවසට අවම තරමින් ඒක 50,000කින්වත් වැඩි ගාණක් නේ රුපියල් 100 ගාණ දීලා සමාජිකව ටිකක් බඳගෙන අපට හතුරුකම් කරන අපට මිතුරුකම් කරන අපිව අගයන අපව විවේචනයට බඳුන් කරන සහ අපව අමාරුවේ දැමීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මකයි. විවිධ බලවේග ප්‍රශ්න හදලා තියෙන්නේ කවුරුවත්? ඒවෙන් තැරෙන්න වෙන කවුරුවත්? මිනිස්සු ඇඟිල්ල දික් කරන්න වෙන කොහෙටවත්? ඒ නිසා මේ ඇත්ත කියන අපිට අපේ දුප්පත් මිනිහගේ රුපියල් 100 ඇති. එනිසා රටේ මිනිස්සුන්ට කියන රුපියල් 100 ගානේ බුදු බලසේනා සම්විධානයේ account එකට දානද අපි account එක දෙනවා. අපි ජාතිය වෙනුවෙන් කැපවෙන්න. අපේ මහජනතාවගෙන් ලැබෙන බදු මුදලක් නැහැ. අපේ මහජනතාවගේ මහජනතාවගේ එකතු කරපු බදු මුදල් වලින් ලැබෙන කිසි වරප්‍රසාදයක් නැහැ. කාර්යාල පහසු ගන්න නැහැ. වාහන පහසු ගන්න නැහැ. සම්නිවේදන පහසු ගන්න නැහැ. මාධ්‍ය කාර්යෝ නැහැ. දේශීය විභාග මන්ත්‍රීවරුන්ට වෙනම මාධ්‍ය අංශයක් තියෙනවා. මාධ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා. මිනිස්සුගේ පඩි මුදලින් කොහේ ඒගොල්ලෝ රට වෙන යුතුයකම් කරලා තියෙනවද? ඉතින් ඒ හතුරු මිතුරු පක්ෂ විපක්ෂ හැමෝගෙම දරුවන්ගේ අනාගතයත් වෙනුවෙන් නිසා මේ පෙනී ඉන්නේ. අපිට මොන හතුරුකම් කළත් ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන. UNP ද ශ්‍රී ලංකාද JVP ද මේ ඔක්කොම මේ රටේ මිනිස්සු අපට නම්. දැන් අපිට ජාති ભેදයක් තියෙනවා. අපි උඩ රටට යනවා, පහත රටට යනවා, වයඹට යනවා, රජ රටට යනවා, ඌවට යනවා, මැදිමට යනවා. අනේ අපිට කිසිම ජාති ભેදයක් නැහැ. අපි රටේ හැමතරම මුස්ලිම් මිනිස්සු මුණ ගැහෙනවා, සිංහල මිනිස්සු මුණ ගැහෙනවා, දෙමළ මිනිස්සු මුණ ගැහෙනවා. හැමෝගෙම ප්‍රශ්න සාකච්ඡා කරන මොකක් කොහෙද අපේ දේශපාලනය? හැබැයි දේශපාලන සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේ විවිධ හේතුන් නිසා නන්නත්තර වෙච්ච දේශපාලකයෝ සහරාල්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් නී ඇත්ත නැත්ත හොයනවාට වඩා බොදු බල සේනාව කොහෙද යන්නේ, හාමුදුරුවන්ගේ කවුන්ට් එක කොච්චරද කියලා හොයන්න මහන්සි ගන්නවා. ඒ වෙනුවෙන් කැපවෙන කැපවීම මේ උන්මත්තක අන්තවාදයන් පරාජය කිරීමට සහ රටට එරෙහි සතුරු බලවේග පරාජය කිරීමට යොදා ගන්නව නම් කොච්චර අපූරුද? එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒ නිසාම ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, හෙළ උරුමේ වෙන්න පුළුවන්, පොහොට්ටුවේ වෙන්න පුළුවන්, ද්‍රවිඩ සන්ධාන වෙන්න පුළුවන්, මුස්ලිම් කොංග්‍රසයේ වෙන්න පුළුවන්. මේ සියලුම දෙනාට ඒ පක්ෂ නියෝජනය කරන තරුණ ඉලන්දාරි මන්ත්‍රීවරුන්ට උන්ගේ අනාගතයත් ඉවරයි. මේ නායකයන්ගේ බලලෝභී අදූරදර්ශී දේශපාලන ක්‍රියාවන් නිසා අපි දන්නවා මේ පක්ෂ තුන හතරෙම ඉන්න හොඳ සිංහල හැඟීම් තියෙන, හොඳ ජාතික හැඟීම් තියෙන, හොඳ ආගමික හැඟීම් තියෙන මේ රට ඔසවා තවන්න ඕනේ කියලා හිතන ඉලන්දාරි තරුණ මන්ත්‍රීවරු අද මේ මිනිස්සුත් ඉවරයි. UN පිට ශ්‍රී ලංකාද පොහොට්ටුද අරකද මේකද ඉතාම ස්වල්ප දිනේ හැරුණකොට හැරුණකොට නෙමෙයි චෝදනාවක් නොලබන්නේක් නෑනේ. චෝදනාවක් නොලබන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හොයා ගැනීම නොමල ගේකින් අබෑටයක් හොයනවා වගේ වැඩක්. කිසා ගෞතමීට උනේ චෝදනාවක් නොලබන මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් හොයාගන්න, දේශපාලන නායකයෙක් හොයාගන්න හරියට අර නොමල ගෙදරකින් අබෑට හෙව වගේ වැඩක්. දැන් කවුද මේ නැති කරගන්නේ? අපේම රටේ අපේම නායකයෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ දඩුවැඩි වශයෙන් හොඳ 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 ගතිගුණ තියෙනවා. මෛත්‍රීපාල මහත්තයගෙත් තියෙනවා. ඒ ඔක්කොටම වඩා මහින්ද මහත්තයට ආදරෙයි. ඒ මනුස්සයගා මනුස්සකම් තියෙනවා. මේ හැමෝම අපේ නායකයෝ, අපේ මිනිස්සු. අඩුවැඩි වශයෙන් හැමෝටම වැරදිලා තියෙනවා. හැමෝම ගත්ත සමහර තීන්දුව හරි ගිහිල්ලා තියෙනවා. හැමෝම උත්සාහ කරන්න හට හදන්න. ඒ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවසාන විග්‍රහයේදී ජාතිය පෙරදිලානේ. රට වැටිලානේ.